යකිනි පොහෝදා ධර්මානුශාසනාව. නිකිනි පොහෝදා ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී එම යෝගාශ්‍රමේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමින්ද්‍රයන් වහන්සේ. පින්වත්නි, ධර්ම ශ්‍රවණයට පෙර අපි පන්සල් සමාදන් වීම සඳහා නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආමභන්තේ. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපම දත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපම දත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සරණේන සද්ධින් පංච සීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේ තබ්බං. ආමභන්ති සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස
තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස එවං මේ සුතං ඒකං සමයං භගවා සාවක්ඛියං යරති ජේතවනී අනාථ පින්නිකස්සය ආරාමි තත්‍ර කෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝති බදන්තේති තේ භික්ඛු භගවතෝ පච්චස්සෝසුං භගවා ඒතදවෝච සේයථාපි භික්ඛවේ දේ අගාරා සන්ද්වාරා තත්‍ර චේ පුරිසෝ මජ්ජේති තිත්තේය පස්සේය ගේහං මනුස්සේ පවිසන්තේපි නික්කමන්තේපි අනුසංචරන්තේපි අනුවිචරන්තේපි ඒවමේව කෝවං භික්කවේ දිබ්බේන චක්කුණා විසුන්දේන අතික්කන්ත මානුසකේන සත්තේ පස්සාමි චවමානේ උපපංජමානේ හීනේ පනීතේ සුගතේ දුංගතේ යථා කම්මූපගේ සත්තේ පජානාමීති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත්තු අරිහත්තු සම්‍යක් සම්බුද්ධ දස බලධාරී සරුවඥ රාජෝත්තමයන් වහන්සේ විසින් මහත් කරුණාවෙන් දේශනා කරන ලද ලෝකේ පිළිබඳවත් විස්තර විවරණයක් පහදා දෙමින් කුසලා කුසල කර්මයන්ගේ ඵල විපාක පහදා දෙමින් දේශනා කරන ලද ලෝ පහළවී වදාළ සීලෝම සරුවඥන් වහන්සේලා විසින් එකලෙස පවත්වන ලද අරිජහිත සූත්‍ර දේශනාවක් තමයි ධර්ම දේශනය සඳහා මාතෘකා කරන්ට යෙදුණි. මේ දේශනය සම්බන්ධ අද මේ නිකිණිපොඩ පසළොස්වක් පොහෝ දවසේදී ධර්ම දේශනය පවත්වනු මැනවයි කියලා විශේෂ ආරාධනයක් ඇති බැවිනුයි මේ දේශනේ මාතෘකා කරන්ට යෙදුනේ. මේ හඳුන්වන්නේ මජ්ඣිම නිකායේ උපරිපාණාසකයෙහි තුන්වෙනි වර්ගයේ වෙන ශුන්‍යත වර්ගයේ දසවෙනි සූත්‍රය දේවදූත සූත්‍රයයි. මේ සූත්‍ර දේශනයේ ලෝ පහළ වී වදාරණ සීලෝම සරුවඥන් වහන්සේලා එකලෙස දේශනා කරන දේශනාවක්. මේ දේශනේ සම්බන්ධ හැඳින්වීමක් තියෙනවා. මේ දේශනේ විස්තර කරන උගන්න ගන්න වෙලාවක තරුණ භික්ෂූන් වහන්සේ නමක් උගන්වන ආචාර්යයන් වහන්සේට කියලා තියෙනවා, ස්වාමීනි මේ දේශනේ අනුව මට පමා වෙන්න බෑ, මට ස්වල්පයක් අවසර දෙන්න කියලා භාවනා කර්මස්ථානයක් අරගෙන ආරණ්‍යගත වෙලා සෝවාන් වෙලා ආවා. ඒ සඳහන් වෙනවා මේ දේශනේ අහලා අරිහත්ත්වයට පත් වූ භික්ෂූන් වහන්සේලා මෙපමණයි කියලා ප්‍රමාණ කරන්ට බැරි බව අර්ථකථාවේ සඳහන් වෙනවා. මේ දේශනේ බොහෝම දීර්ඝ සවිස්තර දේශනාවක්. එසේ නමුත් වේලාවේ පමණින් මේ ඉදිරිපත් කරන්න අපි සූදානම් වෙමු. අද විශේෂයෙන්ම නිකිණිපුර පසළොස්වක් පොහෝ දවසේ ගෞතම සම්බුද්ධ ශාසනයෙහි ආචාර්යදේ සිද්ධ වෙච්ච උපෝසත දවසක්. ඒ කියන්නේ සරුවඥන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව මහා පෘථිවිය කම්පා කරවමින් පළමුවෙනි පංචසතික ධර්ම සංගායනා පැවැත් වූ දිනයයි නිකිණිපුර පසළොස්වක් පොහෝ දවස. මාස 7ක් ඇතුළත ධර්ම සංගායනා පැවැත්ුණ ත්‍රිපිටක ධාරී ප්‍රදීන ප්‍රතිසම්බිදා ප්‍රාප්ත මහරහතන් වහන්සේලා 500 නමක් විසින්. තවත් විශේෂ සිද්ධියක් තමයි කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ආව අපේ ගෞතම සම්බුද්ධ ශාසනයෙහි ජීවිතයේදී සරුවඥන් වහන්සේගේ සොහොයුරු කෙනෙක් වන
සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ සමග එක දවසේ උපන්න ධර්ම භාණ්ඩාගාරික සතිමන්ත ගතිමන්ත දිතිමන්ත බහුස්සත උපට්ඨාග කියන තනතුරු පහකින් ප්‍රසිද්ධියට පත් වූ ඉතාමත්ම ශ්‍රේෂ්ඨ සම්භාවනීය බුද්ධෝපස්ථායකයන් වහන්සේ වෙන ආනන්ද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ සතර ඉරියව්වෙන් තොරව උත්තම අරිහත්ත්වයට පත්වී වදාළේ අද වැනි නිකිණි පුර පසළොස්වක් බොහෝ දාසක උදෑසනකයි. එනිසා අපටත් මේ දවසේදී ආගමානුකූලව කය වචන හිත සංවර කරගෙන උසස් සීලාදි ගුණ පූර්ණේ කරමින් ධර්මානුධර්ම ප්‍රතිපදාව යෙදෙමින් එවැනි බුද්ධෝත්පාද කාලයක ලබන්න තියෙන ලෞකික ලෝකෝත්තර උත්තරී මනුෂ්‍ය ධර්මයන් ආબોධ කර ගැනීම සඳහාම අදිෂ්ඨාන සබා ගනිමු. ධර්මානුශාසනයේ පිළිබඳව ධර්ම ආනිසංස කතාවකට අපි කාලය ගන්නේ නැහැ. හේතුව බොහෝ සෙයින් ධර්මස්ත්‍රවැණේ ආනිසංස දන්නා පින්නතුනි මෙද සවන් දෙන්නේ. මාතෘකා කළ ධර්මදේශනයේ නැවතත් හඳුන්වනවා දේවදූත සූත්‍රය. මේ දේවදූත සූත්‍රය ගැන සරුවඥන් වහන්සේ අන්තිමට ප්‍රකාශ කරනවා මානෙනි මේ දේශනයේ බාහිර ශ්‍රමණ බ්‍රාහ්මණ දිව්‍ය මාර බ්‍රහ්මාදී කෙනෙකුගෙන් අහගෙන නෙමෙයි මම දේශනා කරන්නේ මගේම සරුවඥතාඥානින් මනමින් දැකගෙනයි ප්‍රත්‍යස්ස නොවනින් මේක දේශනා කරන්න කියලා සහතික කරනවා එනිසා මේක මේ ප්‍රබන්ධයක් හෝ එම නැත්තං ආවට ගියාට දේශනා කළ දේශනාවක් නොවන බව පළමුවෙන් අපි තේරුම් කරගනිමු. මාතෘකා කළ සූත්‍ර පාඨය අදහස මෙහිමයි. සවැත් නුවර ජේතවන මහා විහාරය වැඩ සිටින දිනක සිව්වනක් පිරිසමැද්දේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිසමැද්දේදී භික්ෂූන් වහන්සේලා පෙරමුණේ සිටින බැවින් කාට සාධාරණ භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කළා. භික්ෂුන් වහන්සේලා සාවධානව මෙහෙට සවන් දෙන්න සූදානම් වුණා. ඒ අවස්ථාවේදී සරුවඥන් වහන්සේ මෙව මාතෘකා කරනවා. සේයතාපි භික්ඛවේ දේ අගාරා සද්වාරා. තත් චක්කුමා පුරිසෝ මජ්ජේ තිතෝ පස්සෙයි. මානෙනි මූණෙන් මූණ බලාන සිටින ජවල් දෙකක් තියෙනවා. මේ ජවල් දෙක අතරින් පාරක් තියෙනවා. මිදුලක් තියෙනවා. මේ මැද්දේ ඉන්නවා කෙනෙක්, ඇස් ඇති කෙනෙක්, හොඳට දකින්න පුළුවන් කෙනෙක්. ඒ තැනැත්තා සෝපස්සේය මිනිස්සේ ගේහම් පරිසන්තේ පිනික්කමන්තේපි. මේගෙන් ඒ ගෙට, ඒගෙන් මේ ගෙට ඇතුල් වෙන පිරිසෙන පිට වෙන මිනිසයන් දකිනවා. අනුසංචරන්තේ පන් විචරන්තේපි ඔබි නොබ හැසිරෙන ඇත්තොත් දකිනවා. මක් නිසාද හරියට මේ දෙපැත්තම පෙනෙන තැනකයි මේ ඇත්ත වාශීවාල් වාඩි වෙලා ඉන්නේ. වාඩි වෙලා හෝ හිතගෙනෝ සිටින්නේ. ඒව මේවකෝ අහම් භික්කවේ දිබ්බේන චක්කුණා විසුද්ධේන අතික්කන්ත මානුසකේන සත්‍යය පජා පස්සාමි. ඒවගේ මහණෙනි මම මිනිස් ඇස ඉක්මෙව්ව දෙවියන්ගේ ඇසහා සමාන අභිඥා බල බවට පත්ුණා වූ දෙවස් නුවණින් මේ ලෝකයේ දෙස බලනවා. මිනිසයන් දෙස, සත්වයන් දෙස බලනවා. චවමානි උපපජ්ජමානි. චුත වෙන සත්වයන් දකිනවා, උපදින සත්වයන් දකිනවා. එවාගෙම සුගතියේ දුග්ගති. සුගතියේ තැන සත්වයන් දකිනවා, දුගතියේ තැන සත්වයන් දකිනවා. හීනේ පනිතේ උසස්යන් වලට නැත්තන් දකින්නවා, පහත්යන් වලට නැත්තොත් දකින්නවා. එවාගෙම සුවන්නේ දුබ්බන්නේ අශෝබන පැවතුම් ඇති ඇත්තන් දකින්නවා, ශෝබන පැවතුම් ඇති ඇත්තොත් දකින්නවා. එවාගෙම ඒ ඇත්තන් දකින වෙලාව කොහොමද කියනවා නම් හරියට අර ගෙවල් දෙකක් අතරේ මැද මිදුලි ඉඳලා ඇතුල් වෙන පිට වෙන ඇවිදින හැසිරෙන සම්මනුෂයන් දකින්න හා සමානයි. මෙතෙන්දී අපි තේරුම් කරගන්නට ඕනේ දිබ්බේන චක්ුණා කියන මේ වචනය. ඒ කියන්නේ දිවස් නුවර. දෙවියන්ටත් බ්‍රහ්මයන්ටත් තියෙනවා ඕනෙම තරම් ඈත තියෙන දෙයක් ළඟ තියෙන දෙයක් වගේ දකින්න පුළුවන් ප්‍රසන්න ඇස් තියෙනවා යැත්තන්ද.
ඒ දෙවියන්ට බ්‍රහ්මයන්ට තියෙන ඇස් දැන් අපට වාගේ මේ කේසාලෝමා නඛාදන්තාදී කුණප කොට්ටා සහ සම්බන්ධයක් නෙවෙයි. ඒ බොහෝම ප්‍රසන්නයි. වාත පිත්ත සමාදීන් පරිබෝධයක් නැහැ. ඒ ඇතන් ඇස් රෝගයක් නැහැ. ඒ ඇතන් බොහෝම සිවුන් දේවල් දකින්න පුළුවන්. ගස් ගල් පර්වත විනිවිද දකින්න පුළුවන්. ඒවට කියනවා කර්ම විපාකජ ඇස් නැත්නම් කර්ම විපාකයෙන් අතගත් ප්‍රසන්න නේත්‍ර. අපේ සාරුවඥන් වහන්සේටත් තිබුණනේ යොදුනක් මානේ ගස් ගල් පර්වත විනිවිද දකින්න පුළුවන් පුදුම ප්‍රසන්න වූ නේත්‍ර සංගලක් අපේ සාරුවඥන් වහන්සේටත් තිබුණනේ ආලය ඇති. පින්තුන් ආලය ඇති මේ සිවි මහ රජුරවන්ට ඇස් දන් දුන්න දවසේදී අදිෂ්ඨාන බලයෙන් නිද්දකක් ලැබුණනේ. ඒ නිද්දකට යොදුන් 100ක් මානේ දකින්න පුළුවන් කියලා. නිකන් නෙමෙයි ගස් ගල් පර්වත විනිවිද දකින්න පුළුවන්. ඒ තරමද ප්‍රසන්න නේත්‍රයක් සීමා රජුරවන්ට ලැබුණනේ. ලෝතර බුදු වෙලා ලැබුණ යොදුනක් මානේ සියල්ල දකින්න පුළුවන් ප්‍රසන්න නේත්‍ර යොග්මයක්. ඒකට කියනවා ප්‍රසාද චක්ෂු කියලා. සමහර විටේ ආලය ඇති අහසේ තරු කැට සමූහයට වඩා ලෞතර බුදුබාපත දන් දුන්න කියලා ඒ ව්‍යානි සංස තමයි. අනික් කාණේ තමයි ප්‍රිය ඇසින් මෙත් ඇසින් ලෝක සත්‍ය දේශ බලා දාන ආදී පාරමී පිරුවාට සාධකයක් තමයි ප්‍රසන්න නේත්‍ර යොග්මයක් ලැබුණු බව. ඒ ප්‍රසන්න ප්‍රසාද නේත්‍රයේ ඇති අතරතේ සරුවඥන් වහන්සේට තියෙනවා දිබ්බ චක්කු කියලා ඥානයක්. අර දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ ඇසහ සමාන දකින්න පුළුවන් අභිඥාවක්. ඒ වගේ ලෞකික අභිඥා පහක් තියෙනවානේ අහලා ඇතිනේ. ඒ කියන්නේ ඉරිදිවිද ඥානය, දිව්‍ය ශ්‍රෝත ඥානය, පරචිත්ත විජානනක් ඥානය, පූර්වේ නිවාසානුසුමති ඥානය, දිව්‍යං චක්ෂුරභේ ඥානය. මේ පාට කියනවා පංච අභිඥා කියලා. ඒ එකක් තමයි මේ දිබ්බ චක්කු. මේ දිබ්බ චක්කුවේ තවත් අවස්ථා කීපයක් තියෙනවා. යතා කම්මුපක ඥානය කියන එක දිබ්බ චක්කුවේම අවස්ථාවක්. අනාගත සංඥානය කියන්නේ දිබ්බ චක්කුවේම අවස්ථාවක්. මේ දිබ්බ චක්කුව ලැබෙන්නේ විශාල වැඩ කොටසක් තියෙනවා. ඒ කියන්නේ බුද්ධ ශාසනයේ තියෙනවා දස කසිනී කියලා භාවනා 10ක්. මේ දසකසිනියෙන් වඩන්න ඕන රූපාවචර ධ්‍යාන 4. ඊළඟට ආකාශ කසිනිය හරි ඉතිරි නමයෙන් අරූප ධ්‍යාන 4 වඩන්න තියෙනවා. එතකොට අෂ්ඨ සමාපatti ලාභී. මේ අෂ්ඨ සමාපatti ලාභී තැනත්තා ඒ සමාපatti සියල්ලේ වශීතාවෙන් වශීභාවට පමුණවාගෙන එයින් නොනැවති මේ අභිඥා ලැබුණු සඳහා තියෙන වැඩ කටයුතු රාශියක්. ඒ කියන්නේ 14 ආකාරයකින් කසින 10න් 8ක්ම ප්‍රගුණ කරන්න තියෙනවා. ඒකට කියනවා චුද්ධ සාකාර චිත්ත පරිදමනී කියලා. 14 ආකාරයකින් මේ සිත ප්‍රගුණ කරන්න තියෙනවා භාවනා 8ක් කසින භාවනා 8ක්. පඨවි කසින, ආපෝ කසින, තේජෝ කසින, වායෝ කසින 4යි. නීල කසින, පීත කසින, ලෝහිත කසින, ඕදාස කසින කියන 4යි. මේ 8 14 ආකාරයෙන් ප්‍රගුණ කරන්න තියෙනවා. ආලෝක කසිනේ ආකාශ කසිනේ දෙක එකට අන්තර්ගත වෙනවා. ඒ නිසා ඒකේ නමුතු යායාමයක් කරන්න අවශ්‍ය නැහැ. ඒ මක්නිසාද මේ 14 ආකාරයෙන් වසීතාවට පමුණවන්නේ තත්පරයක් තරම් කෙටි කාලෙ උනත් කසිනෙන් කසිනේට ධානයෙන් ධානයට මාළු වෙන්න තරම් ශීඝ්‍රව සමාදින්නේ නැගිටින්න සමත් බවක් ඇති කරගනු පිණිසයි. ඒ කියන්නේ එක එක දේ නිර්මාණය කරන්න එක එක දේ සඳහා නුවණ මෙහෙ යවන්නට ඒ කසින එක එක જાතියකින් තමයි පුළුවන්. එනිසා තමයි සෙනෙක සෙනෙකව ඒ කසිනයන්ට ඒ ධානයන් සමාදින්ද ප්‍රගුණ කරගන්න ඕනේ. එසේ ප්‍රගුණ කරගත්තාම තමයි ඔය කිප්ප නිසන්තිතාව කියලා තියෙන අවස්ථාවක් සෙනෙකද සෙනෙක අවිඥාව ප්‍රයෝජන ගන්න පුළුවන්. ඊළඟට දැන් දිබ්බ චක්කව අවිඥාවෙන් ළඟ තියෙන දුර තියෙන දේවල් දකින්න කැමතිනම් ඒකට තියෙනවා කසින ධ්‍යාන 3ක්. ආලෝක කසින, තේජෝ කසින, ඕදාස කසින කියන 3. ඔය 3න් එකකින් රූපාචර චතුර්ථ ධ්‍යාන සමාදින්නට ඕනේ.
සමය දෙල ඒක ආලෝකේ උඩයාට සරස අනන්ත ලෝක ධාතුවට විහිදුවන්නට ඕනේ. ඊළඟට අයමත් ඒ මැද්දෙ හිත තියාගෙන ධාන හතර සමාදින්නට ඕනේ. ඒක ධානාංග බල අයමත් ධානයෙන් අවදි වෙලා ධානාංග බල අදිෂ්ඨාන කරන්ට ඕන මට අසවාදයේ පෙනේවා කියලා. ඒ පෙනෙන දේ මෙච්චර වෙලාවක් දකින්න හැකි වේවා කියලා අදිෂ්ඨාන කරන්නට ඕනේ. ඉතින් අදිෂ්ඨාන කළාම රූපාචර චතුර්ථ ඥාන සමාධින කොට එක චිත්තස්තනයකින්ම ඒ අවශ්‍ය දේ හරියටම විනිවිද දකින්න පුළුවන් නුවණ පහළ වෙනවා. ඊට පස්සේ උපචාර සමාධියේ සිටින් ඒක දකිනවා. දැකලා ඒ සම්බන්ධ සියල්ලම කාමාවචර සමාධි උපචාර සමාධි කියන්නේ ඒකෙන් තමයි සියල්ල විස්තර වශයෙන්ම වාර්තාගත කරගන්නේ. මේක බොහෝම තීක්ෂණව කළ යුතු දෙයක්. ඒක අපේ සරුවඥන් වහන්සේට තරම් වෙන කාටවත් නැහැ. උන්වහන්සේ තියෙන අභිඥා බලයේ කිසි කෙනෙකුට සමීප කරන්න බැරි තරම් අසාමාන්‍ය ශක්ති විශේෂයක් සරුවඥන් වහන්සේගේ අභිඥා බලයේ තියෙනවා. එයින් මේ දිබ්බ චක්කු ඥානයෙන් අරවාගේ දකින්නවා කවුද? සත්වයන්, කුසල අකුසල කරන සත්වයන්, සුගති දුගති යන සත්වයන්, චුතරින උපදින සත්වයන්, එවාගෙම සෝබන අසෝබන සත්වයන්, හීන ප්‍රණීත සත්වයන්, මේ ඔක්කොම දකිනවා. ඊළඟට යථා කම්මූපක ඥානය ඒකද සම්බන්ධ බැවින් ඉමේවත බොන්තෝ සත්තා කාය සුචරිතේන සමන්නාගතා වචී සුචරිතේන සමන්නාගතා මනෝ සුචරිතේන සමන්නාගතා අරියානං අනුපවාදකා සම්මා දිට්ඨිකා සම්මා දිට්ඨිකම්ම සමාදානා ඒ කායස් බේදා පරම් මරණ සුගතින් සග්ගන් ලෝකං උපපන්න. මේක ආකාරයෙන් දැක්ක හැටි. ඒ කියන්නේ මේ සත්වයෝ කයින් සුසිරිත් පිරුවා, වචනින් සුසිරිත් පිරුවා, සිතින් සුසිරිත් පිරුවා, ආර්යයන් වහන්සේලාට ගෞරව කළා, ආර්යයන් වහන්සේලා අනුගමනය කළා, උපවාද කිරීමෙන් වැළකී සිටියා, එවාගේම සම්මා දිට්ඨිය පිහිටා සිටියා, සම්මා දිට්ඨිය පිහිටා බොහෝ කුසල් රැස් කළා, සමාසනේ කෙනෙක් දානි දුන්නා, සමහර කෙනෙක් හොඳින් සීලය රැක්කා, තවත් සමහර කෙනෙක් දානෙන් සීලෙන් නවතින්නේ නැතුව සමත භාවනා වැඩුවා, තවත් සමහර කෙනෙක් සමත භාවනාවෙන් නවතින්නේ නැතුව ධ්‍යාන අභිඥායත දෙව්වා, තවත් සමහර කෙනෙක් විපස්සනා වැඩුවා. මේ දිහේතේ මිනිසයන් විසින් කරුණු ලබන ඒ කුසල කර්මයන් හොඳින් දකිනවා. දැකලා මේ සත්වයෝ මරණින් මත්තේ මෙන්න චාතුරු මහරජකේ උපන්නා, මේ තාමසින්සේ උපන්නා, යාම දෙව්ලෝ උපන්නා, තුසිතේ උපන්නා, නිර්මාරතේ උපන්නා, පරිණීමිත වසවර්තියෙත් උපන්නා. එවාගෙම ඉන්නේල ජාලාභියය ප්‍රථම ජාල ලැබුව අය බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්මතල තුනෙන් තැනක උපන්නා. දෙවෙනි ධානයේ වැඩුව අය තරිත්තාබ අප්පමානාබ ආභාසර බඹතුළු තැනක උපන්නා. එවාගෙම තුන්වෙනි ධානයේ වැඩුව අය පරිත්‍ය සුභ අප්‍රමාණ සුභ සුභකින් එක බඹතල තුනෙන් තැනක උපන්නා. චතුර්ථ ඥානෙ වැඩුව අය වේහප්පලෙ උපන්නා. සමහර කෙනෙක් සංඥා විරාග භාවනා වඩා අසඤ්ඤතලෙත් උපන්නා. සමහර කෙනෙක් අරෝප සමාපත්තියෙන් පළමිනේක උපදවලා ආකාසානංචයතනෙ උපන්නා. සමහර කෙනෙක් විඥානංචයතනෙ උපන්නා. සමහර කෙනෙක් ආකින්චඤ්ඤයතනෙ උපන්නා. සමහර කෙනෙක් නේව සංඥා නාසඤ්ඤයතනෙත් උපන්නා. එවගේම අනාගාමීන් වහන්සේලා තුරින් කෙනෙක් අවිහ බඹතලේ උපන්නා, කෙනෙක් අතප්ප බඹතලේ උපන්නා, තව කෙනෙක් සුදස්සේ උපන්නා, තව කෙනෙක් සුදස්සේ උපන්නා, තව කෙනෙක් අකනිතාවේ උපන්නා. මෙහෙම කාමාචර දිව්‍ය ලෝක 6, රූපාචර බ්‍රහ්ම ලෝක 16, අරූපාචර බ්‍රහ්ම ලෝක 4 කියන තැන්වල ඒ කුසල් කළ අය විශේෂයෙන් බඹතලේ ගිය ධ්‍යාන අභිඥා උපදෙව්වාය, ධ්‍යාන උපදෙව්වාය, එතකොට දාන ශීලාදී කුසල් කළ අය දිව්‍ය ලෝකවල උපන්නා කියලා ඒ සරුවඥන් වහන්සේ සියල්ලම දකිනවා. ඒ දකින්නේ අඩුවක් හැතුව නෙමෙයි, සියල්ලෙන් සියල්ල දකිනවා. දැන් මනුලොවෙන් දෙලා චාතුරු මහරජකේත යුදුන් 42,000 උසයි ඔක්කොම දකිනවා. එයින් 42,000 බැගින් දිව්‍ය ලෝක 6කින් එකට ඉහළට පිහිටා තිබෙනවා. 6 දිව්‍ය ලෝකයේ සිට ප්‍රථම ඥාන බඹලොවට යොදුන් 55,800 ඈතින් පිහිටා තියෙනවා. දෙවෙනි ධානතලයේ ඊට එපමණම ඈතින් පිහිටා තියෙනවා. තුන්වෙනි ධානතලයේ එපමණ ඈතින් පිහිටා තිබෙනවා. හතරවෙනි ධානතලයේත් එපමණම ඈතින් පිහිටා තියෙනවා.
සුද්ධාවාස එකින් එකට ඒ වගේ 55,80,000 යුදුම් ඈතින් ඈත පිහෙලට ඉහෙලට පිහිටා තිබෙනවා. අරූප ලෝක හතරත් එහෙම පිහිටා තිබෙනවා. ඊළඟට දැන් මනුෂ්‍ය ලෝකයේ සිට පළවෙනි බ්‍රහ්ම තලයට යම් පමණ දුරද ඒ දුර සිට ලෝවාමහා ප්‍රාසාදයේ තරම් ගල් පර්වතයක් පාතෙහෙළුවොත් එක විනාඩියකට යොදුන් 13කුත් තුනෙන් එකක් පාත් වෙනවා. පැයකට යොදුන් 800ක් පාත් වෙනවා. දාසකට යොදුන් 48,000ක් පාත් වෙනවා. මනලෝට එන්නේ මාස 4ක් ගත වෙනවා. භවග්‍රේ ඉඳලා යොදුනක් දිග පළල උස ඇති ශෛලමේ පර්වතයක් පොළොවට හෙළුවොත් මේක මේ නිදර්ශනයක් සිදුවෙනවා නෙමෙයි. හෙළුවොත් අද වගේම විනාඩියකට යොදුන් 13කුත් තුනෙන් එකක් පාත් වෙනවා. පැයකට යොදුන් 800ක් පාත් වෙනවා. දාසකට යොදුන් 48,000ක් පාත් වෙනවා. පොළොව තලයට එන්නේ අවුරු 4කුත් මාසිකුත් දින 27ක් යනවා. දවස් වශයෙන් ගත්තොත් දවස් 1497ක් යනවා. මේ තරම් දුර ප්‍රමාණයක් ඇති ඒ ස්ථානවල නමුත් යම් කෙනෙක් චුත වුණොත් අරූප ලෝකෙන් කෙනෙක් චුත වුණොත් උපදින්නේ මනුලව දෙවලව ත්‍රි හේතුකව. ඒ ඇත්ත උපදින්නේ තත්පරයක පමාවක් නැහැ. චිත්තක්ෂණයක පමාවක් නැහැ. එතනම නිරුද්ධ වෙනකොට මෙතන ප්‍රතිසන්දිය පහළ වෙනවා. එවැගේම රූපාශ්‍රිත බ්‍රහ්ම ලෝකයකින් චුත වුණොත් ඒ ඇත්ත මනුලව දෙවලව උපදින්නේ ද්වි හේතුක ත්‍රි හේතුක. ඒ අතන්නත් ඒ වගේම අර වගේ මාස 4ක් යන්නේ නැහැ. එක චිත්තක්ෂණයකින් එතන නිරුද්ධ වෙනකොට මෙතන පහළ වෙනවා. ඒ විදිහට තමයි චුතෝත්පත්ති සම්බන්ධ සරුවඥන් වාස මැනවින් දන්නේ. ඊළඟට දේශනා කළා ඉමේවා පන බොන්තෝ සත්තා කාය සුචිරිතේන සමන්නාගතා දිවසින් කයින් සුසිරිත පෙරුවා වචනින් සුසිරිත පෙරුවා සිතින් සුසිරිත පෙරුවා. එවගේම සම්ඥාදෘෂ්ටියේ පිහිටා සම්ඥාදෘෂ්ටි ඇති කල්යාණ මිත්‍රයන් ඇසුරු කරමින් දානශීල භාවනාදී දස පුණ්‍යක්‍රියා දස කුසල කර්මපත එවගේම සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම සමති උපාසනා මේවා දිනු කළා. හැබැයි දිනු කලේ ධ්‍යාන භවට යන මාර්ගමඩ නෙමෙයි. ඒ නිසා සමහර කෙනෙක් මනුලව ශාස්ත්‍රීය බ්‍රාහ්මණ වැනි උසස් සම්පත් ඇති තැන්වල උපදිනවා. සමහර විට උසස් කුසල් කරගන්න බැරිව සාමාන්‍ය කුසල් කර බැවින් සමහර කෙනෙක් අඩුපාඩුකම් ඇති නමුත් මිනිස් ජීවිතේ ලබනවා. ඒ ඇත්තන් ඊද කඩන් ගෙවල් දොරවල් යාන වාහන මිල මුදල් අඩුපාඩු වෙන්න පුළුවන්. නමුත් මිනිසයන් වශයෙන් උත්පත්ති ලැබනවා ඒක සුගති පරිසන්දිය. තවත් සරුවඥන් වහන්සේ දේශනා කරනවා මෙහෙම දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක මනුෂ්‍ය ලෝක යන කියලා. ඊළඟට මේ പ്രേත ලෝකයේට තිරිසන් අපායට සහ නරකාදීයට යන සත්‍යයන් ගැන තුන්වහන්සේ දකින ඇති පහදා දීලා තියෙනවා. ඉමේවත බොන්තෝ සත්තා කාය දුච්චරිතේන සමන්නාගතා වචේ දුච්චරිතේන සමන්නාගතා මනෝ දුච්චරිතේන සමන්නාගතා අරියාණං උපවාදකා මිච්ඡාදිත්තිකා මිච්ඡාකම් සමාදාන තේ කායස්ස වේදා පරම් මරණ පෙට්ටිවිසේ උපපන්න. තවත් කියනවා ඒ විදිහටම තේ තිරච්ඡාන යෝනියං උපපන්න. ඊළඟට තුන්වෙනි කියනවා තේ කායස වේදා පරම්මරණ අපායන් දුග්ගතින් විනිපාතන් නිරයන් උපපන්නා කියලා. ඉගෙන මේ සත්වයෝ කයින් දුසිරිත් පිරුවා, වචනින් දුසිරිත් පිරුවා, සිතින් දුසිරිත් පිරුවා. දුසිරිත් කියන જાති කවුරුත් දන්නවනේ. කයින් දුසිරිත් තුනක් තියෙනවනේ. ප්‍රාණඝාතය, අදස්ථාදාන, කාම මිත්‍යාචාර. වචනින් දුසිරිත් හතරක් තියෙනවනේ. මුසාවාද, පිසුනා වාච, පරුසා වාච, සම්පප්‍රලාප. සිතින් දුසිරිත් තුනක් තියෙනවා. අවිජ්ජා, ව්‍යාපාද, මිච්ඡාදිත්‍ති. ඔය අතර තවත් ඒවේ සම්බන්ධකම් ඇති බොහෝ අකුසල් තියෙනවා. ඒ කියන්නේ ගෙවල් බිඳිනවා, මම්මාවත් වල හැංගිලා ඉඳගෙන විලෝපනය කරනවා, පරදාර කර්ම කරනවා, එවාගේම දේ ගන්නලා අනුන්ගේ දේ පැහැර ගන්නවා, වංචාවෙන් කිරලමැල්ලා දේවල් පැහැර ගන්නවා, මේ ආදී වශයෙන් බොරු සාක්ෂි දීලා නොයෙක් විදිහට අනුන්ට හිංසා පීඩා වෙන දේ කරනවා, ඊර්ෂ්‍යා කරනවා, නානා ප්‍රකාර අකුසල් තියෙනවා. ඒ අකුසල් කර්මයන් රැස් කරගන්න හැටි ඒ න්යායේ ප්‍රතිපාක වශයෙන් චුතියට අනතුරු ඇතැම් කෙනෙක් ගිහිල්ලා උපදිනවා ප්‍රේතාපාය. ප්‍රේතාපාය කියන කොටස් හතරක් ප්‍රධාන වශයෙන් කුප්පිපාසික,
නිජ්ජාම තන්නික කාල සංජික පරදත්තූප ජීවි කියලා. ඔය කියන අවස්ථාවන් අතුරෙන් යම් ප්‍රේත ලෝකයක උත්පත්ති ලැබනවා. ඒ ඇතු සමාට අවුරුදු සිය ගණන් දහස් ගණන් අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් කෑමක් බීමක් නැතුව ඉඳුමක් හිටුමක් නැතුව ඇඳුමක් පැළඳුමක් නැතුව අනේක විද දුකින් පීඩාවෙන් පෙලිපෙලි ඒ ප්‍රේත දුක් විඳින්න සිද්ධ වෙනවා. ඊළඟට සඳහන් කළා එවැගේම කයින් වචනින් සිතින් දුසිරිත පිරීම නිසා එවැගේම මිසදුටු කර්ම කළ නිසා මිසදුටුවන් ඇසුරු කළ නිසා මිසදුටු බාට පත්තේ නානා ප්‍රකාර අකුසල කර්මයන් රැස් කරගත්ත නිසා තව කෙනෙක් තිරිසන් ආපාය උත්පත්ති ලැබෙනවා. ඒ තිරිසන් ආපාය තරම් විසිතුරු නිකායක් ලෝකේ නැහැ. ඒ තරම් විසිතුරුයි මේ තිරිසන් ආපාය පැවතුම්. එතකොට නානා ප්‍රකාරයේ කියන්නේ අපාද, දිපාද, චතුස්පාද, බහුපාද නානා ප්‍රකාර තිරිසන් සතුන් ඉන්නවා. අපි ඇහැටත් පේන්න තියෙනවා නොපෙනෙන ඇත්තෝ වැඩි. අහසෙත් ඉන්නවා, පොළවෙත් ඉන්නවා, ජලයේත් ඉන්නවා, මහා පොළොව යටත් ඉන්නවා මේ තිරිසංගත සතුන්. එතකොට ඒ සෑම සත්‍යයකටම හේතුයේ අර විදිහේ කයින් වචනින් සිතින් දුසිරිත කිරීම, මිසදිටුවන් ඇසුරු කිරීම, මිසදුටු කර්ම රැස් කර ගැනීම ආදී මේ පාප ධර්මයන් නිසා ඒ තනෙම තිරිසං භවයේ මේ වාගේ විපාකයන්ට පාත්‍ර වෙන්න සිද්ධ වෙනවා. ඒකත් සරුවක් යන වාසේ හොඳින් දකිනවා. ඊළඟට සඳහන් කෙලේ කායස වේද පරම්මරණ අපායන් දුග්ගතින් විනිපාතන් නිරියන් උපපන්න. ඒක තම බරපතලම තැන. ඒ කියන්නේ මරණින් මත්තේ අපායන් සැපයෙන් තොර. ආය කියන්නේ සැපයට නමක්. ආය කියන්නේ සැපේ නැතතනද කියනවා නේ ආය අපාය කියලා. එතකොට කියන්නේ සැපයක්ම නැහැ. බිඳක්වත් සැපයක් නැහැ. අපායන් විනිපාතං තමං යකමැත්තින් තමන් යකමැත්තෙන් වැටෙන්න තියෙනවා. කිසි කෙනෙක් කැමති නැහැ මේ ගිනිගොඩට වැටෙන්න. නමුත් විනිපාතං තමන්ගේ වසඟයක් නැතුව තමන්ද හිතන්න බැරි තරම් පුදුමාකාර අවාසනාවන්ත විදිහට වැටෙන්න සිද්ධ වෙනවා. විනිපාතං නිරයන් එවාගෙම නිරේ කියන්නේ එවාගෙම කිසිම සම්පත්තියක් සැපයක් වෙන જાතියක් එතන විඳින්න ඇත්තේ නැති නිසා නිරයන් අපායන් දුක්ගති බොහෝම දුකසේ යන්න සිද්ධ වෙනවා. හඬාගෙන වැළපේගෙන බියෙන් තැතිගෙන යන්න සිදු වෙන නිසා දුක්ගති දුකසේ යන්න සිදු වෙන අපායට වටේ වැටෙනවා. ඒ අපායව සම්බන්ධව දීර්ඝ විස්තරයක් මෙහි සඳහන් වෙනවා. ඒ අපායේ තියෙනවා අටමහා නරකය කියලා භයානක අවස්ථා අටක්. සංජීව කාල සූත්‍ර, සංඝාත, කෞරව, මහරෞරව, තාප, ප්‍රතාප, අවීචි කියලා අටමහා නරකයක් තියෙනවා. මේ නරක ආදී ගැන අද බොහෝ දෙනා සැක කරනවා. නමුත් සරුවඥන් වහන්සේ ගැන යම් කෙනෙක් විශ්වාස කරනවා නම් ඒ සරුවඥන් වහන්සේ සියල්ල දන්න සරුවඥන් වහන්සේ නමක් බව මේක පිළිගත යුතුව තියෙනවා. වර්තමාන වශයෙන් බොහෝ දෙනෙක් මේවා සැක කරන්නේ ඇහැට පේන්නේ නැති විද්‍යාවට අහුවෙන්නේ නැති නිසායි. නමුත් සරුවඥන් වහන්සේ දැක්කේ මේ බාහිර භෞතික විද්‍යාවකින් නෙමෙයි ආධ්‍යාත්මික ආභෝධක් ඥානයකින්. ඒක සරුවඥන් වහන්සේම ප්‍රතිඥා කරනවා. මේක මේ කාගින්වත් අහගෙන තරක විතරක කරලා හැම කියන එකක් නෙමෙයි. සාමන් දිට්ඨං සාමඤ්ඤාතං තමම්ම දැක්කදී තමම්ම ආબોධ කරගත්ත දේ තමයි මේක. ඉතින් යම් කෙනෙක් මේ සම්බන්ධව තාදුරට ගවේෂණය කරනවා නම් නියම ගුරු ඇසුරක් අරගෙන සමත භාවනා වඩලා අර මුලින් සඳහන් කළ විදිහට කෂණ භාවනාවෙන් අෂ්ඨ සමාපatti උපදවලා 14 ආකාරයෙන් සිත ප්‍රගුණ කරලා ඒ වගේම අභිඥා බල උපදවලා දිවස් නුවණ යොමු කරන්න පුළුවන් වුණා නම් අය කාගේවත් ගැන සැකයක් ඇති කරගන්න අවශ්‍ය වන්නේ නැහැ. ඒ සම්බන්ධ උත්සාහ කළ යුතුයි කියන එකයි අපි ආරාධනේ. අදත් ඒක පුළුවනි. අද කාලෙත් මේ ධර්මයේ විවෘතව තියෙනවා ගමන් කරනවා නම් ඊළඟට මේ සංජීව කාල සූත්‍ර සංඝාත රෞරව මහරෞරව තාප ප්‍රතාප අවීචිකෙන මේ අටමහා නරකයේ පමණක් නෙමෙයි එක එක මහ නරකයකට හතර දිශාවේ තව හතර හතර 16ක් බැගින් තියෙනවා. ඔය 16ක් බැගින් තියෙනවාද කියනවා උස්සද නගරේ උස්සද අපාය කියලා උස්සන නරක ආදී කියලා. ඒ කියන්නේ ඔසුපත් නරක. ඒවා තියෙනවා වේතරණී නන්දිය, කුක්කුල නන්දිය, ගූත මේ අපාය, සිම්බලි වනය,
ඔය විදිහට අසිපත්තවානගේ මේ නම් වලින් හඳුන්වනවා. ඒ වාගේ තියෙනවා 128. ඒ කියන්නේ 8ට 4 පැත්තේ 4 4 බැගින් 16ක් බැගින් 128ක් තියෙන අසුපත් නරකවල. ඉතින් සාරවත්ඥන් වහන්සේ මේක සම්බන්ධව පැහැදිලිව කියලා තියෙනවා මහ පොළවේ මතුපිට සිට යොදුම් 15000කින් යටයි පළවෙනි සංජීව අපාය පිහිටා තිබෙන්නේ. පළවෙනි සංජීව අපායේ දිගපාල යොදුන් 100 බැගින් පවතිනවා. එයින් යොදුන් 15000කින් යට කාලසූත්‍ර අපාය. ඊළඟට ඊට 15000කට යොදුන් 15000කට යටින් තමයි සංඝාතනාගත නරකේ. කොහොම එකින් එකට 15000න් 15000න් පහතර තමයි පිහිටා තිබෙන්නේ. අන්තිමට තිබෙන්නේ අවීච මහ නරකය. මේ සීලම අතමා නරකයන් යොදුන් වශයෙන් ගන්නකොට යොදුන් 100ක් දිගයි පළලයි. ඒ වාගේ ද්විතිය කොම අයෝමයයි. එක එක ද්විතියක ඝනකම යොදුන් 9 9 බැගින් පවතිනවා. ඒ හැම එකම තියෙන බිමත් ඔක්කොම නව යොදුන් ඝනකම ඇති අයෝ මේ ද්විතියක් නැත්නම් අයෝ පොළව. ඒ වගේම නව යොදුනක් ඝනකම ඇති පියනක් උඩින් තියෙන්නේ. ඉතින් මේ අභ්‍යන්තරයේ මොනතරම් දුකක් විඳින්න සිදුවේද කියන එක දෙවැසින් දැක්කොත් තමයි තේරුම් ගන්න පුළුවන්. එතරම්ම ඒක ප්‍රකාශ කරන්නත් බැරි තරම් සංවේගදායකයි. එතකොට මේ හතර වටේන තියෙනවා අසුපත් නරක 16ක් අර වගේ හතර හතර බැගින්. ඔය විදිහට මුළුමහත් අතම නරකේම යොදුන් 100 බැගින් දිග පළල උස. උසක් තෙපමණ යොදුන් 100ක් උසයි. මේ කියන මේ මහා නරකයන් අතරෙත එක එක නරකයක දොරටු හතරක් තියෙනවා. මේ දොරටු හතරේ ඉන්නවා යමෝ දේවරාජා කියලා යම දෙව් රජ කෙනෙක්. මේ යම දෙව් රජතුමා සාසුරු මහරජක ගණයට ඇවිති වේමානික අසුර නිකායට ඇවිති දෙව් රජ කෙනෙක්. මේ රජතුමා අපරාධකාරයෙක් නොවේ. මේ රජතුමා පරම ධාර්මිෂ්ඨ රජ කෙනෙක්. යම්කිසි කෙනෙක් දැන් නිදසුනක් කියනවා නම් බරපතල හොරකමක් කළ බඩුත් සමග අහු වුණා නම් කිසියෙම වගවිභාගයක් නැතුවම දඬුවම් ලැබෙනවානේ. ඒ වාගේ බරපතල අකුසල් සිදු කෙනා සිදු කළ එක්කෙනා කෙලෙයින්ම අතමා නරකින් තැනකට වැටෙනවා. ඒ ගැන නඩු විමසීමක් ඇතිවන්නේ නැහැ. එසේ නැතුව බරපතල අකුසල් නැතුව සාමාන්‍ය අකුසලයකින් ඔසුපත් නරකයක උපදිනවා. දැන් මුලින් කිව්වානේ වේතරණී නදී අසිපත්තන මේ අපාය සිම්බලි වනය කුක්කුල නරකය ගෝත නරකය කියලා ඔය තැනක උපදිනවා. උපන්නාම ඒ තැන්වල ඉන්නවා. දැන් අපේ මනුලව වුණත් හිරගෙදර වැඩ කරන නිවදාරින් ඉන්න වගේ අපාය උපන්නේ නිරිපල්ලෝ කියලා නිරේ පාලකෝ ඉන්නවා. ඒගොල්ල මේ අභිනවයෙන් උපන්න නිරිසත්‍ය අරගෙන යනවා අර රජතුමා ළඟට. මේ රජතුමා එක්කෙනෙක් නෙමෙයි හතර දිසාවේ හතර දෙනා බගින් ඉන්නවා. ඒ රජදරුවෝ මාසෙකදී දෙවාරයක් මාරු වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ දසතියක් പ്രേත දුක් විඳිනවා, දසතියක් දිව්‍ය සමාන සම්පත් විඳිනවා. ඒ නිසා තමයි වේමානික අසුර කියලා කියන්නේ. වේමානික කියන්නේ මාරුවෙන් මාරුට දුක සැප විඳින කාණ්ඩයක්. ඒගොල්ලෝ අයිති වෙන්නේ චාතුරු මහරජක දිව්‍ය සංඛ්‍යාවටයි. ඉතින් මේ යමදේව රජු ළඟට එක්කරණ යන මේ අභිනව අලුතෙන් පැමිණි නිරසත්‍යා ඉදිරිපත් කරන දේවයන් වහන්සේ මෙන්න මේ පුද්ගලයා මෙහෙම උපන්න අපි ළඟ මෙයාට සුදුසු තීරණයක් දෙන්න. ඒ වෙලාවේදී මේ යමදේව රජතුමා කරන්නේ ප්‍රශ්නෝත්තර විසමේ සාකච්ඡාවක්. ආනා පින්වත ඔබ දැක්කද පළමිනි දේව දූතයා මනුලව? අනේ නෑ ස්වාමී මන් දැකලා නෑ. ඔබ දැක්කේ නැද්ද කුඩා දරුවෙක් උපන්න කාලේ කුඩා දරුවෙක් සමාගේ මල මූත්‍රයේ සැවරීගෙන දුකින් පිළිනැටි ඔබ දැක්කේ නැද්ද? ආ දැක්කා මන් දැක්කා. ඔබ රීතුනේ නැද්ද? අනේ මටත් මේ වගේ තත්වයක් තිබුණානේ. මන් සසරින් මිදුන්නේ නැත්තම් මසුවටත් මේ වගේ කුඩා දරුවෙක් කියලා දුකටපත් වෙනවා නේද? අනේ මේ දුකෙන් අතෙමින් දෙන්නම් මන් කිදොරින් සුසිරිත පුරන්න ඕනේ කියලා ඔබට හිතුනේ නැද්ද? අනේ ස්වාමිනේ මට තේ මතක් වුණේ නැ මන් පමා වුණා. එහෙනම් පින්වත ඔබට මේ කර්මයේ සිද්ධකුනේ ඔබේ දෙමාපියන් නිසා නෙමෙයිනේ. ඔබේ සහෝදර සහෝදරයන් නිසා නෙමෙයිනේ. හිතමිතුරන් නිසා නෙමෙයිනේ. එයතු කළා නෙමෙයිනේ. දෙවියන් බ්‍රහ්මයන් කළා නෙමෙයිනේ. තමන් මේ කරගත්තේ. එහෙමනම් තමන්ට ඒකේ ඵල විපාක විඳින සිදුවෙනවා නේද දරුව?
ඊළඟට අහනවා දෙවෙනි එක්කෙනා. ඒකනේ දෙවෙනි දූතයා. දෙවෙනි දේව දූතයා හරි හඳුන්වන්නේ වයස්ගත එක්කෙනෙක්. ඔබ දැක්කා දෙවෙනි දේව දූතයා. අනේ නෑ ස්වාමීනි. ඔබ දැක්කේ නැද්ද වයස්ගත කෙනෙක්? ආ දැකලා තියෙනවා. වයස්ගත වෙලා වුරුදු 60යි 70යි 80යි 90යි කියලා කුදු වෙලා කෙඳිරි ගාමින් ඉසේ දෙලා දත් කැලිලා ඇඟරිලා වැටිලා කලකලන්නේ ඇන්නේ කෙඳිරි ගා ඉඳුරන් දුබලව හැරමිටි වාරුවේ යන්නේ නැත්තු දැක්ක නේද? එහෙමයි දැක්කා. ඔබ හිතුනේ නැද්ද මමත් මේ තත්ත්වයට එනවා කියලා? අනේ නෑ මට හිතුනේ නෑනේ. මම පමා වුණානේ. එහෙනම් ඔබ කරගත්තේ මේ අකුසලේ ඔබ විඳින්න ඕනනේ. ඊළඟ තුන්වෙනි දේව දූතයා ගැන අහනවා. ඔබ දැකලා තුන්වෙනි දේව දූතයා. අනේ නෑ ස්වාමීනි. ඔබ දැකලා නැද්ද මිනිස්සයෝ රෝගාතුරයෙන් පෙළෙන කෙනෙක්. නානා ප්‍රකාර රෝගාබාධයන්ගෙන් පිළිපිලි දුක් විඳින ඇත්ත දැක්ක නේද? එහෙමයි දැක්කා. ඔබට හිතුනේ නැද්ද මටත් රෝගාබාධ හැදේ කියලා? ඊට ඉස්සෙල් මම පිනක් දාමක් කරගන්න ඕන කියලා හිතුවේ නැද්ද? අනේ නෑ ස්වාමීනි මම පමා වුණා. එහෙනම් ඔබ කරගත් අකුසල ඔබට විඳින්න වෙනවා නේද? ඔබ හතරෙනි දේව දූතයා දැක්කේ නැද්ද? අනේ නෑ ස්වාමීනි. ඔබ දැක්කේ නැද්ද මිනිසයෝ සාග දඬුවම් ලබන පුජ්‍යලේ දෙතිස් වද විඳින පුජ්‍යලේ ඔබ දැක්කේ නැද්ද? අනේ දැකලා තියෙනවා. ඔබට හිතුනේ නැද්ද අනේ මටත් මේ වගේ දඬුවම් විඳින්න වෙයි පමා වුණොත් ඒ නිසා මම ඉක්මනින් තුන් දඩින් කුසල් කරන්න ඕනේ කියලා ඔබට හිතුනේ නැද්ද? අනේ ස්වාමීනි මට හිතුනේ නෑනේ. මම පමා වුණානේ. එහෙනම් ඔබට ඒක විපාක විඳින්න සිදු වෙනවානේ. ඔබ පස්වෙනි දේව දූතයා දැක්කේ නැද්ද? අනේ නෑ ස්වාමීනි. ඔබ දැක්කේ නැද්ද මිනිහෙක් මැරිලා එක දවසක් දෙකක් තුනක් ගෙන් ඉදිමිලා නිල් වෙලා මෘත දේහයක් ඉන්න දැක්කේ නැද්ද? අනේ දැකලා තියෙනවා. බොහොම දැකලා තියෙනවා. ඔබට හිතුනේ නැද්ද අනේ මටත් මේ මරණය සිද්ධ වෙනවා වෙනවමයි. ඊට ඉස්සෙල් මම පෙනත් දහමක් කරගන්න ඕනේ කියලා ඔබට හිතුනේ නැද්ද? අනේ නෑ ස්වාමීනි මම පමා වුණානේ. එහෙනම් මේ කර්ම යාකුසල කර්ම ඔබේ මව්කියෝ නෙමෙයි කෙලි. සහෝදර සහෝදරයෝ නෙමෙයි කෙලි. හිතමිතුරෝ නෙමෙයි. නෑදෑයෝ නෙමෙයි. දෙවියන් බ්‍රහ්මයන් නෙමෙයි. ශ්‍රමණ බ්‍රාහ්මණයන් නෙමෙයි. ඔබ නේද කරගත්තේ? ඉතින් ඔබ විපාක විඳින්න ඕනේ නේද කියලා නිශ්ශබ්ද වෙනවා. හැබැයි මේ නිශ්ශබ්ද වීමේ බලාපොරොත්තු වන්නේ දඬුවම් දීම නෙමෙයි. මේ ප්‍රශ්නෝත්තර සාකච්ඡාවෙන් යමදේව රජුරෝ බලාපොරොත්තු වන්නේ මේ පුජ්‍යලයාට අමතක වෙච්ච කුසලයක් සිහිපත් කිරීමයි. ඒකට නිදසුනක් වශයෙන් සඳහන් වෙනවා දීඝජත්තු කියලා දෙමළ ජාතික බෞද්ධ. මේ බෞද්ධයා ගිහින් උපන්න අසුපත් නරකේ. ජාතිය දෙබල වුණත් බෞද්ධයෝ ඉන්නවනේ. ඉතින් මේ මිනිස්සයා ගිහින් උපන්නාම අර වගේ ප්‍රශ්න කරනකොට මතක නැහැ. මතක නැහැ. හැබැයි ඒ තැනැත්තාට එක පාට ගිනි දල් දකිනකොට චෛත්‍යයට පූජා කළ ඒ කියන්නේ සුමනගිරි විහාරයේ චෛත්‍යයට එතුමා රතු පාට මේ රෙද්දකින් අර කප්රුක් පූජාව කියලා කියන එකක් තියෙනවනේ ඒ වගේ පූජාවක් කළා තිබුණා. ඒක සීපත් තැනක පාටම අපායන් ගොඩේලා දෙව්ලෝ උපන්නා. තව එක්කෙනෙක් බෞද්ධයේ තමන්ගේ පුතා පැවිදිලා ඉන්නවා. ඒ පැවිදිලා ඉන්න පුත්‍රයේ ස්වාමින්වහන්සේගේ පාමුල දල රෙද්දක් ගෙම පාමුලේ තියලා පූජා කළා. ඔගේ සද්දයක් ඇහුණා. ඒකල මැද්ද නැති සෙද්ද. හරියට අර ගිනි දැල් වල සටපට ගන්න සද්ද ඇහෙනකොට අර සිවුල් පූජා කළ එක මතක් වුණා සිවුරු රෙද්ද. ඒ වෙලාවේ මේ තැනත් චුත වෙලා දෙව්ලෝ උපන්නා. ඊළඟ තව එක්කෙනෙක් අර වගේ ප්‍රශ්න කරනකොට පිනක් මතක් වුණේම නැහැ. යමදේව රජුරෝ කිව්වා ඔබ රුවන්වැලි මහා සෑයට සමම් පිච්ච මල් තිබක් පූජා කළා නේද? පූජා කළා මටත් පින් දුන්නා නේද? ඔබට මතක නැද්ද? එහෙයි මට මතකයි සාදු සාදු කියලා හිතනකොටම අපායෙන් චුත වෙලා දෙව්ලෝ උපන්නා. මෙන්න මේ වාගේ ඒ පුජ්‍යලයන්ට අමතක වෙලා තියෙන කුසල් සිහිපත් කරනු පිණිසයි යමදේව රජුරෝ මේ ප්‍රශ්න සාකච්ඡා කරන්නේ. ඒ ඇර දඬුවම් දෙන්නේ නෙවෙයි. බොහෝ සෙයින් මේ යමදේව රජුරෝ සංවේග වෙනවා. අනේ මේ සත්වයෝ මනුලොව ඉපදෙලා හොඳ තත්පාය දෑත ඉස කඳ තිබිලා හොඳ පරිසරයක ජීවත් වෙලා කිනක් දාම කරගත්තේ නෑ නේද? අනේ මට යම් දාසක මනුලොව උපදින්න ලැබේවා. ඒ කාලේ ලෝතර බුදු කෙනෙකුන් වහන්සේ පහළ වේවා. ඒ බුදුබණ අහන්න මට ලැබේවා. ඒ බුදුබණ අනුව පිළිවෙත් පුරලා මට මේ සංසාර දුකින් මිදී නිවන් දකින් ලැබේවා කියලා මේ යමදේව රජ දැඩි සංවේගයෙන් ප්‍රාර්ථනා කරන බව සඳහන් වෙනවා. දැන් එතකොට මේ ප්‍රකාශ කරන්න යෙදුනේ දීර්ඝ විස්තරයක සංක්ෂිප්ත අදහස් ටිකක් පමණයි.
ඊළඟට අර කිසිම පිනක් මතු කරගන්න බැරි වුණා නම් යමදේව රජ නිහඬ වෙනවනේ. යමපල් අය ඇවිල්ලා මේ ඇත්ත අරගෙන යනවා. ඉතින් ගිනි ගත්ත යවුල් වලින් ඇඟට විදිනවා. නානා ප්‍රකාර වද හිංසා කරනවා. පොළවේ දිගා කරලා කෙටිරියෙන් කපනවා. එවාගෙම උඩේ ඉල්ලලා වැයෙන් රහිනවා. ඊළඟට නානා ප්‍රකාර දුක් දීලා දීලා අර කියන වේතරණී කියන නදියට දානවා. බිරිය කට්ටින් අය ගන්නවා. ඒ තැඟලේ අලියොලුවක් තරම් විශාල ඉන්නවා පණුව. ඒවා මේ හරියට අයෝමයේ තුඩ ඇති පණුවන් විසින් ඔහුගේ ශරීරයේ හිල් කරනවා විදිනවා. එවාගෙම නානා ප්‍රකාර විදිහේ අවියවදෝලින් කැපෙනවා. ඊළඟ සිඹලී වනයේ දුක් විඳිනවා. ගූත නරකයේ දුක් විඳිනවා. එවාගෙම කුක්කුල නරකයේ කියලා ගිනිගෙන දිලියෙන අලු නරකයකට වැටෙනවා. ඕවායන් ඉතින් පිච්චිලා පිච්චිලා අයින් එයින් නවතින්නේ ඊට පස්සේ ආයමත් දානවා මහ නරකයට. මහ නරකය කියන්නේ මෙතන ප්‍රධාන වශයෙන් අවීතිය. මේකට දැම්මාම එහෙ දුවනවා මෙහෙ දුවනවා. ඒ දුවන දුවන වාරයක් ගානේ මොෝගේ සිවි සම්මස්නාර ඇට ඇතිමිඳුළු දක්වා ගින්නෙන් පිච්චෙනවා. පය උස්සන කොට අයත් හැදෙනවා. මැරෙන්නේ නෑ කර්ම විපාකයේ ගෙවෙන තුරු මේ දුක් විඳිනවා. ඕම අවුරුදු කෝටි ප්‍රකෝටි ගානක් තිස්සේ අර ගින්නේ පිච්චි පිච්චි දෙලා යන්දාසක දොර ඇරෙනකොට දුවනවා. දොර වැහෙනවා. අයමත් ඉතින් දුකටපත් වෙනවා. යන්දාසක දොර ඇරලා පිට පැන්න ගමන්ම අයමත් අර රොසුපත් නරකෝට වැටෙනවා. ඒ වැයි දුක් විඳිනලා අයමත් මේකට වැටෙනවා. මේ වාගේ කර්ම විපාක තියෙන තුරු අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් මේ වැය දුක් විඳින්නේ සිද්ධ වෙන බව මේ සඳහන් වෙනවා. ඉතින් මේ අනුව සලකා බැලීමේදී ඇත්ත වශයෙන්ම තමත්තස්හි නාම චත්තාරෝ අපාය සකගේ සදිසා කියලා ධම්මපදට්ඨ කතාවේ තියෙනවා වැදගත් පණිවිඩයක්. සෝවාන් මාර්ගඵල නොලැබූ ප්‍රමාද විහෙරණෙන් ජීවත් වෙන පෘථුජ්ජනයන්ට තමන්ගේ සුවකීය නිවස වාගේ තමයි සතර අපාය. නරකේ තිරිසං අපාය, ප්‍රේත අපාය, අසුර අපාය. මේවා තුල තමයි වැඩියෙන් ලෝක සත්වයා හැසිරෙන්නේ. මේවායේ දුක් විඳල විඳල අයත් යම් කිසි පුණ්‍ය මාත්‍රයකින් මළුනෝට සුගතියට ආවත් පෙර ජාති විඳ දුක අමතක වීමෙන් අයත් අකුසල් කරගන්නවා. මේ විදිහට තමයි සංසාර ගමන දිගට පවතින්නේ. එනිසා අපේ සරුවඥන් වහන්සේ දේශනා කළ තියෙනවා, මානිනි බුද්ධෝත්පාද කාලයේ ලැබුණා, මනුෂ්‍යාත්භාවයේ ලැබුණා, එවාගෙම මන්ද බුද්ධික නොවූ නැනවත් ඉන්ද්‍රිය සම්පන්න ශ්‍රණ සම්පත්තිය ලැබුණා, ශාසනය ප්‍රවිද්දක් තියෙනවා, කල්යාණ මිත්‍රයසුලක් තියෙනවා, සද්ධර්මයක් තියෙනවා, අප්‍රමාදේන භික්ඛවේ සම්පාදේත, මානිනි එළඹ සිටි සිහිනුවණින් ප්‍රතිපත්ති සම්පාදනය කෙරෙත්වා කියලා දාස තුන් වාරයක් භික්ෂු සංඝයා වහන්සේට අනුශාසනා කරනවා. චරුවඥන් වහන්සේගේ මේ අනුශාසනයේ මුළු ජීවිතේම නොහොරදාම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් යතිදීපත් කළා තියෙනවා. පිරිනිවන් පාන දවසේදීද අන්තිම වරට දේශනා කළේ අප්‍රමාදේන සම්පාදේත, මානිනි එළඹ සිටි සිහිනුවණින් සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත ප්‍රතිපත්ති සම්පාදනය කෙරෙත්වා කියන මේ අනුශාසනාවයි. මේ සම්බන්ධ දීර්ඝ විස්තර විවරණයක් කැමැති කෙනෙකුට පුළුවනි. මේ කියන්නේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකයේ තුන්වෙනි ශුන්්‍යත වර්ගයේ දාවනි සූත්‍රයේ වෙන දේවතුත් සූත්‍රයේ සහ අර්ථ කතා රචුරු කරමින් මේ සම්බන්ධ තව විස්තර දැනගන්න පුළුවන්. එපමණක් නෙමෙයි 550 ජාතක දේශනා අතරත තියෙනවා නිමි මහා ජාතක දේශනය. මේ නිමි මහා ජාතක දේශනෙන් තවත් මීටත් වඩා වැදගත් කරුණු රාශියක් එකතු කරගන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන්. ඒ අනුව සලකා බැලීමේදී අතීත භව සංසාරයේ අපි මේ අනන්ත දුක්ඛයන්ද පාත්‍ර වෙමින් ආවේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට නොලැබුණු නිසායි. අපට අනන්ත බුදුරු සම්මුඛ වුණා. ඒ බුදුසසුන්ෙහිදී අපි බණත් අහලා ඇති, දන් දීලා ඇති, වැඳ පුදලත් ඇති, භාවනාත් කරලා ඇති. නමුත් අපට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න තරම් නුවණ මදි වුණා. එනිසා තාමත් අපි මේ සංසාර ගමනේ හැසිරෙන බැවින් අද මේ බුද්ධෝත්පාද කාලයෙහිවත් අප්‍රමාදව කල්යාණ මිත්‍රයන් ඇසුරු කරමින් සද්ධර්මයේ අසමින් යෝනිසෝ මනසුකාරයේ පිහිටා සිටගෙන සීල සමාධි ප්‍රඥා නම් වූ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් වැඩෙන ධර්මානුධර්ම ප්‍රතිපදාවේ යෙදීමට අදිෂ්ඨාන කර ගැනීමයි බෞද්ධයන් වශයෙන් අප විසින් මෙසිඳු කළ යුතු වන්නේ. එපමණක් නෙමෙයි
අබෞද්ධයන්ටත් අපි මෛත්‍රී කරන්නට ඕනේ. අනේ ඒ හැම දෙනාත් හොඳ මිනිස්සයෝ, හොඳ පුණ්‍යවන්තයෝ. ඒ අත්තන්වත් මේ හොඳ කලනිමිතුන් ලැබිලා, හොඳ සද්ධර්මයන්ට ලැබිලා, යෝනිසෝ මනසිකාරයට අනුව නුවණ හසුරුවලා මේ නිවන් මඟ ගමන් කරන්න ලැබේවා කියලා අපි මෛත්‍රී කරන්නට ඕනේ. ත්‍රිසංගත සතාටුණත් අපි හිතන්නට ඕනේ ඒ අරමුණින්. ඒ කියන්නේ ලෝක ඇත්තේ සීලුම සත්‍යයන්ද අපි අදිෂ්ඨාන කරන්න ඕනේ මෛත්‍රියේ බලයෙන්. අපට ලැබුණා මේ ධර්ම වාසනාව මෙන්න ලෝවැස සීලම සත්‍යයන්ද මේ ධර්ම වාසනාව ලැබේවා. සීල සත්‍යෝ මේ වාගේ ජාති ජරා මරණ දුක්ඛයන්ගෙන්, එවාගෙම සතරපා දුක්ඛයන්ගෙන් පෙළමින් පවත්නා බැවින් මේ දුක්ඛයන්ගෙන් අසෙමිදී සදාකාලික සාන්ත නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම සඳහා යොමු වීමට ඒ සෑම දිනාට වාසනාව උදාපත් වේවා කියලා අපි මෛත්‍රිය පතුරවන්නට ඕනේ. ඉතින් අද මේ නිකිනිපොර පසලස්වා කොහොම දවසේදී ධර්ම සංගායනාවන් පවත්වමින් මහ පොළොව කම්පිත වූ දවසේදී අනදමා හිමියන් වහන්සේ සෞකලස් නසා මහා රහත් භාවයට පත් වූ දවසේදී අපි අධිෂ්ඨාන සභා ගනිමු. ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ වෙන ත්‍රිපිටක ධර්මයට අනුව ධර්මඥානෙ යම් පමණකින් වැඩි දියුණු කරගන්න අධිෂ්ඨාන කරගනිමු. එවාගෙම සීල සමාධි ප්‍රඥා ගුණ වැඩි දියුණු කර ගැනීමට අධිෂ්ඨාන සභා ගනිමු. එවාගෙම කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීමට අධිෂ්ඨාන සභා ගනිමු. එවාගෙම ධර්මයේ පිළිබඳව නිවැරදි ආභෝධයක් ඇති කරගෙන ධර්මානුධර්ම ප්‍රතිපදාව නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන හැටියට, බෝධිපාක්ෂික ධර්ම 37 වැඩෙන හැටියට, සීල සමාධි ප්‍රඥා ගුණ වැඩෙන හැටියට දවසේ වැඩ කටයුතු සිදු කර ගැනීමට අපි අදිෂ්ඨාන සභා ගනිමු. බොහෝ දෙනා කියන්නේ අපට මේ ධර්මයේ හැසිරෙන්න වෙලාවක් නැහැ කියලා. නමුත් නැනවත් අය කියනවා ස්වාමීන් වහන්සේ අපට ධර්මයේ හැසිරෙන්න වෙලාවක් නැහැ. නමුත් අපි ධර්මයේ නොහැසිරෙන වෙලාවක් නැහැ කියලා. වැදගත් පණිවිඩයක් නේද? ඒ කියන්නේ උදේ නිින්දෙන් අවදූතන් පටන් නැවත නිින්දට යනතුරු තමන්ගේ ශාරීරික ප්‍රතිජාගන කටයුතුවලදී, රාජකාරී කටයුතුවලදී, අධ්‍යාපන කටයුතුවලදී, කවර හෝ වැඩකදී සිටිද්දී අපට පුළුවන්කම තියෙනවා නේද යම්කිසි ධර්ම මානුෂිකාරයකින් යුතුව ඒ කටයුතුල යෙදෙන්න. එතකොට අපි හැම වෙලාවෙම ධර්මචාරී නේද? ධර්මයේ ඇසිරෙනවා නේද? ඒ ධර්මචාරී වීම නිසා අපි හැම වෙලාවෙම සතර කෙටි කරගන්නවා, නිවන සමීප කරගන්නවා, චතුරාර්ය සත්‍ය අවබෝධයට සමීප වෙනවා. එනිසා අද මෙතෙක් වේලා මේ සද්ධර්මයට සවන් දීමින් සීලයක පිහිටා, එවාගේ බොහෝ දෙනෙක් සීලාදි ගුණ පූර්ණේ කරමින් මෙතෙක් වේලා පැවැත් වූ මේ ධර්ම ශ්‍රවණ මේ කුසල සම්භාර ධර්මය, එවාගේම රත්නත්‍රය ආශිර්වාදේ ලැබීමින් සෑම දිනටම මේ බුදු සසුනේදී වඩ වඩා නිදුක්ව නිරෝගීව සුවපත්ව සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කරමින් සමථ විපස්සනා භාවනා වැඩමින් ධර්මඥාන භාවනාඥාන දිනු කරගෙන මෙලව ජයගෙන, පරලව ජයගෙන, සතර ජයගෙන, කෙලසුන් ජයගෙන, ආත්මය ජයගෙන බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවිසනසේ පැමිණවදාළ සදාකාලික සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අග්‍ර අමා මහ නිවන් සුව සාදා ගැනීම පිණිස හේතු වේවා, වාසනා වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු ත්වං සදා. සීලයක පිහිටා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් මෙතෙක් වේලා උසස් ගුණ පිරීමෙන් අත් වූ කුසල ආනිසංස බලෙන් සෑම දිනාට මෙලෝ පරලෝ සුභසිත සැලසී, ආයුරාරෝග්‍ය සම්පත් සැලසී, ධර්මඥාන භාවනාඥාන මුදුන්පත් වී දෙලව ජයගෙන සපිරිවරින් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ නිවිසනසේ වදාළ සදාකාලික සාන්ත ප්‍රණීත ලෝකෝත්තරාග්‍ර අමා මහ නිවන් සුවත් වේවා කියා අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා.
අද නිකිණිපුර පසළොස්වක පොහෝදා ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රමයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමින්ද්‍රයන් වහන්සේ